අල්බෝන් ඔන්න මම මගේ යාළුවන්ට අද මුල්ම පාඩම අරගෙන ආවා. අද ඉඳන් හැම සතියකම සෙනසුරාදට තමයි මගේ අලුත් පාඩම් YouTube එකට දාන්නේ. මම මේ වැඩසටහන කරන්නේ පොඩි අයගේ ඉංග්‍රීසි කතනය වැඩි කරවන්න. හැබැයි මේ වැඩසටහන බලන්න ඕනේ පොඩි අය නන් නෙවෙයි. පොඩි අය ඉන්න දෙමව්පියෝ තමයි මේ වැඩසටහන බලන්න ඕනේ. ඉතින් තාමත් මේ වැඩසටහන ගැන හරියටම දන්නේ නැත්නම් මුලින්ම කරන්න ඕනේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ පළවෙනි වීඩියෝ එකේ ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් ඔයාට මේ වැඩසටහන ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි අද මුල්ම පාඩමට යමු. මම කියලා දෙන හැම දෙයක්ම මගේ දෙමව්පියෝ හරියටම තේරුම් ගන්න ඕනේ. මම කියලා දෙන හැම දෙයක්ම පිළිවෙලට පොතක් අරන් ලියා ගන්න. එහෙනම් අපි දැන් යමු අපේ මුල්ම පාඩමට. ඉතින් අද මුලින්ම ඉගෙන ගන්න තියෙන දේ තමයි How are you? How are you කියන්නේ මොකද්ද? ඔයාට කොහොමද කියන එක. ඉතින් මෙන්න මේ වාක්‍ය තමන්ගේ දුවට පුතාට මගේ දෙමව්පියෝ හරියටම උගන්වන්න. ඉතින් ආපහු බලන්න මේ වාක්‍ය How are you? How are you කියන්නේ ඔයාට කොහොමද කියන දේ. ඔන්න ඔය දේ මගේ දෙමව්පියෝ හරියටම මගේ පුංචි දුවට පුතාට උගන්වන්න ඕනේ. ඒක ටිකක් ෆාස්ට් යනකොට How are you කියලා අපිට අහන්න පුළුවන්. ඉතින් මේ How are you කියන වාක්‍ය මගේ දෙමව්පියෝ හොඳට දරුවොත් එක්ක කතා කරන්න. ඒ විදිහට කතා කළොත් එයාලට ඉක්මනට ඒ වාක්‍ය හුරු කරවන්න පුළුවන්. අපි බලමු එහෙනම් ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. I'm fine. Thank you. මොකද්ද මේ I'm fine. Thank you කියලා කියන්නේ? මම හොඳින්. ස්තුතියි. අන්න ඒක තමයි I'm fine thank you කියලා කියන්නේ. ඉතින් මගේ දෙමව්පියෝ හොඳට තේරුම් ගන්න ඕනේ මොකද මේ වාක්‍ය I'm fine thank you ඒක හරියටම උච්චාරණය කරන්න උගන්වන්න ඕනේ. I am නෙවෙයි I'm fine thank you. ඉතින් අපි මෙන්න මේකත් පොඩි අයට උගන්වන්න ඕනේ. මොකද්ද කෙනෙක් how are you කියලා ඇහුවම I'm fine thank you කියලා උත්තර දෙනවා වගේම එයාගෙනුත් ඒ විදිහටම කොහොමද කියලා අහන්න උගන්වන්න ඕනේ. ආපහු how are you කියලා අහන්න එයාට අපි පොඩි කාලේ ඉඳලා පුරුදු කරවන්න ඕනේ. එහෙනම් බලමු ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. What's your name? මේක what is your name නෙමෙයි what's your name. ඉතින් මෙන්න මේ වාක්‍යයත් හරියටම උච්චාරණය කරන්න පුරුදු කරවන්න ඕනේ. ආපහු බලමු what's your name? ඔයාගේ නම මොකද්ද? ඉතින් මට මේක ඇහිලා තියෙනවා ගොඩක් අය කියන්නේ what is your name කියලා. ඒක එහෙම නෙවෙයි අහන්න ඕනේ what's your name? What's your name? ඔයාගේ නම මොකක්ද? මොකද වචන හරියටම උච්චාරණය කළොත් තමයි ඉංග්‍රීසි හරියටම ලස්සනට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේ ඉංග්‍රීසි වචන උච්චාරණය කරන විදිහ දෙමව්පියෝ තමන්ගේ දරුවට මුලින්දලා උගන්වන්න. ඒක මමත් මගේ දෙමව්පියන්ට මුලින්දලා කියලා දෙන්නම්. ඉතින් මේ What's your name කියන එක තමන්ගේ දරුවට හරියටම උගන්වන්න. ඉතින් අපි බලමු ඊළඟ වාක්‍ය මොකක්ද කියලා. My name is Pavithra. ඉතින් මේකෙන් මොකද්ද කියන්නේ? මගේ නම පවිත්‍ර. මගේ නම අශේන්. කොහොමද කියන්නේ? My name is Ashen. මගේ නම රුවිනි. My name is Ruvini. ඉතින් කවුරු හරි කෙනෙක් තමන්ගේ නම ඇහුවම My name is කියලා තමන්ගේ නම දාලා උත්තර දෙන්න තමන්ගේ දරුවට හරියටම උගන්වන්න. දැන් මම කියලා දෙන්න යන්නේ කෙනෙක්ගෙන් වයස කීයද කියලා අහන්නේ කොහොමද කියලා. How old are you? ඔයාගේ වයස කීයද? How old are you? ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ තමන්ගේ දරුවට හරියටම උගන්වන්න. මොකද්ද? How old are you? ඔයාගේ වයස කීයද? ඉතින් මෙන්න මේ වාක්‍යයත් හරියටම උච්චාරණය කරන්න තමන්ගේ දරුවට පුරුදු කරවන්න. How old are you? How old are you? ඔයාගේ වයස කීයද? ඉතින් මෙන්න මේ වගේ දේවල් නිතරම යාළුවත් එක්ක කතා කරන්නේ. එතකොට එයාගේ ඔළුවට නිකම්ම මේ දේවල් යනවා. එහෙනම් දැන් අපි බලමු ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. I'm 5 years old. මට අවුරුදු 5යි. මට අවුරුදු 6යි කියන්නේ කොහොමද? I'm 6 years old. මට අවුරුදු 7යි. I'm 7 years old. I am නෙවෙයි I'm 7 years old. ඔන්න ඕකත් මගේ දෙමව්පියෝ හරියටම තමන්ගේ දුවට පුතාට කියලා දෙන්න ඕනේ. ඉතින් අපව පොඩ්ඩක් බලන්නකෝ. මට අවුරුදු 5යි කොහොමද කියන්නේ? I'm 5 years old. I'm 6 years old. මට අවුරුදු 6යි. I'm 10 years old. මට අවුරුදු 10යි. I am නෙවෙයි I'm 10 years old. ඔන්න ඔය දේත් මගේ දෙමව්පියෝ හරියටම මතක තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වාක්‍ය ටික තමයි මගේ දෙමව්පියෝ තමන්ගේ දරුවට මේ සතියේදී පුරුදු කරවන්න ඕනේ. ආපහු අපි ඉක්මනින් බලමු අද දවසේ අපි ඉගෙනගත්ත වාක්‍ය ටික මොනවද කියලා. How are you? ඔයාට කොහොමද? I'm fine. Thank you. මම හොඳින්. ස්තුතියි. ආපහු අහන්න ඕනේ How are you කියලා. ඔයාට කොහොමද කියලා. ඊළඟට තියෙනවා What's your name? ඔයාගේ නම මොකද්ද?
My name is Ashen. Mage nama Ashen. How old are you? Oyage vayasa kiyeda? I'm 5 years old. Mata avurudu 5. Itin onna oya dewal tika tamange daruwata hariyatama purudu karawanna. Ikmanin api ilanga paadamen hamba wemu. Etakan mage hama yaluwekma godakma godak padissamen inna one.